வணக்கம் பிள்ளைகள். வணக்கம் ஆசிரியர். வணக்கம் வணக்கம் ஆசிரியர். வணக்கம் ஆசிரியர். வணக்கம் ஆசிரியர். எம்னா අපි ඔන්න අද පන්තියේ වැඩ ටිකක් වෙලාව වෙනස් වෙලා පටන් ගන්න වුණා. ඒකේ ඔයගොල්ලෝ දන්නවා ඔයාලට තියෙන දේවල් පාඩම් දෙන්න සතිය දවස් කෙටි සහ දීර්ඝ ප්‍රමේයයි. පාඩම් ගන්න ඒවා චුට්ටක් මේ දවස්වල අඩුවෙන් කරේ අර පේපර් එකක් සාකච්ඡා කරගෙන ගිය නිසා. එලාට තියෙන දේවල් මේව බව මතක තියෙනවා. එලාට 10 20 10 20 30 40 50 60 70 80 90 100 ඒක පාඩම් වෙන්න ඕන කියලා ඇති. 10 20 30 40 50 60 70 80 90 100 ඒක පාඩම් වෙන්නත් ඕන. ඒ මතක් කරගෙන ගියේ දැන් අද පේපර් එක අද තව ටිකක් තියෙනවා ඒ ටික සාකච්ඡා කරලා වෙලාව තිබුණොත් මම ගන්නවා ඒ අපේ. ඔයාලගේ පේපර් එකේ බලන්න මේ ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නේ හරියට හැමදාම පන්තියාපු ළමයි නම් දන්නවා පේපර් එක කිව්වහම දැන් ඒගොල්ලෝ දන්නවා සාකච්ඡා කරගෙන යනවා මේ දවස. ආවේ නැති අයට නම් හිතා ගන්න බැරුව ඇති මොකද්ද වෙන්නේ කියලා. ඔයාලගේ තුන්වෙනි වාර විභාගයේ පන්තියේ තුන්වෙනි වාරයේ තිබුණනේ ඒ ඉස්කෝලේ තාම නැති වුණාට ඒ තිබුණු විභාගයේ පේපර් එක තමයි මේ සාකච්ඡා කරන්නේ. මේක දැන් පේනවා ඔයගලට දෙමළ අකුරු ටිකක් තියෙනවා. දෙමළ අකුරට ගැලපෙන සිංහල අකුරු තමයි ඉස්සරහින් ලියන්න කියලා තියෙනවා. දෙමළ අකුරේ සිංහල අකුර ලියන්න ඕන. ඔයාලට මම පස්සේ පෙන්නන්නම් හරි වැරදි දාන්න හදාගන්න. හරි උත්තරේ පෙන්නන්නම්. ඊට කලින් ඕගොල්ලෝ තනියෙන් කියන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේක උදාහරණයක් අර මේක කයන්නට ඉස්පිල් අදාලා තිනවා කී. කී විතරක් නෙවෙයි මේකෙන් කියවෙනවා කී ගී හී අකුරු තුනම. මේක තු නැත්නම් දු. මේක ඕ මේ ස්වරය අක්ෂර 12න් එකක්. මේක මයන්නට ඉස්පිල් අදාලා තිනවා මී. ඊළඟ මෙතන ම ඇලපිල්ල. ම මේක පයන්නට පාපිල්ල. පු නැත්නම් බු. මේක ඌ. මේක නයන්නට පාපිල්ලක් දාලා තියෙනවා නු. මේක ඩයන්නට පාපිල්ලක් දාලා තියෙනවා ඩු. ඩ මෙහෙම සමනෙ ඩ අකුර මෙහෙම ලියන්නේ. මේකට පාපිල්ලක් යට දාලා ඩු. ඒකෙන් ඩු විතරක් නෙමෙයි අපි 200ක් කිය. ඩු නැත්නම් ටු. එතකොට ඔයගොල්ලෝ අකුරු ටික කියන්න පුළුවන්ද කියලා බලන්න. සිංහලෙන් කියවන්න පුළුවන් සිංහල අකුර කියන්න පුළුවන්ද කියලා බලන්න. හොඳට අකුරු ටික බලා ගන්න ඉතින්. මතකයි නම් හොඳයි. මතක නම් කියන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් අය මට කියන්න. මම එතකොට අහන්න. නම කියන්න. හොඳට පුළුවන් ටික. ඔව් නම කිව්වම අහන්න. ගෝවින්ද කියන්න බලන්න. මා ඌ ඕ ඩු ර කි දු ඕ මි එතන ඔවිතුට මෙන්න මේක කිව්වේ ඔයා ඕ කියලා නේද? මේක මොකද්ද? නු එගන්නු උනා යන්නට පාපිල්ලක් දාලා තියෙනවා. තව පාඩද පුළුවන්? ඉති සයුනිට පුළුවන්. සයුනි සයුනි ආ හූ මා හූ ඌ නු දු ද ර කි ස ඕ මි ටීචර්ස් එනදිට පුළුවන්. ටීචර් හසලීට හරි සෙනදි කියන්න බලන්න. මා පු ඌ නු ඩු
ර කි තු ඕ මි හසලි මා පු උ නු ඩු ර කි තු ඕ මි ටීච මීනුට පුළුවන් මීනු කියන්න බලන්න මා පු උ නු ඩු ර කි දු ඕ මි ටීච සන්දේශයට පුළුවන් හරි සන්දේශ කිය මා පු උ නු ඩු ර කි තු ඕ මි ටීචර් සුම් කිය පුළුවන් ටීචර් ඒක ගන්න පුළුවන් හරි ඉසුම් කියන මා පු උ නු ඩු ට කි තු ඕ මි හසල් මා පු උ ඩු ර කි තු ඕ මි කාටද පුළුවන් සෙනොට්ට පුළුවන් ටීචර් කියන්න මා පු උ නු ඩු ර කි දු ඕ මි ටීච ඔකිනට පුළුවන් කියලා ඔකින මා පු උ නු නු ඩු ර කි තු ඕ මි ටීච සේහිට හේරෝ කියන බර මා පු උ නු ල ර කි දු ඕ මි මා පු උ නු ඩු ර කි තු ඕ මි හරි හැමෝම කිව්වා කුරු දැන් කියනකොට දැන් අපි හිතුව මේක නයන් නු පුනාට මේක මූර්ධජ නුනේ ඒකට ඒව හැම හරියට දැනගෙන තියෙන්න ඕනේ මේ නයන් මොන නයන් මූර්ධජ අපිට දර්ථජ න විදියට ගන්න බෑ ඒකට මූර්ධජ නු ඊළඟට මේකේ තව උදාහරණයක් මෙතන තු අකුර විතරයි ඔයගොල්ලෝ කිව්වේ එකයිනේ කියන්නේ දෙකක් තියරවනේ තු කියන්නත් පුළුවන් දු කියන්නත් පුළුවන් ඒ විදියට අකුරු දැනගන්න ඕන අඩුම තරමේ කක්වත් දැනගන්න ඕන එක හඬක් මෙන්න මේ විදියට පිළිතුරු ටික මේකේ මමත් දීලා තියෙනවා ඒක නිසා එක හඬක් හරි දැනගන්න ඕන අකුරු දීලා තියෙනවා බලන්න හරිද ඔයගොල්ලෝ කියපු ඒවත් එක්ක බලන්න මෙතන මූර්ධජ නු තියෙනවා බලට ඕන නම් ලියා ගන්න මේ සේහිරු ඔය පොඩ මයික් එක ඔන් කරන් ඔඩිට ඔයාට පකරේ ක්ලාස් එක ගන්න බැරි ගැටලුවක් තිබුණාද ඔඩිට දැන් බ්‍රහස්පතින්ද පන්තිය 6:00 ඉවර වෙනකොට නෑ නෑ මොකක් හරි අම්මා කිව්වද එන්න බැරි එකක් ගැන ක්ලාස් එකට වෙන්න කිව්වද ඔව් කිව්වා ඉතින් දැන් ඒක හරිද ඒ ප්‍රශ්නේ හරි ටීචර් පාඩම් දෙන්න ආවද ඔව් අඟහරුවා දාවා සඳුදා ඒක තමයි හරි ගියේ නෑ ටීචර් මේ මේ පන්තියට එන්න පුළුවන් ආහ්
එතකොට පාඩම් දෙන්න දැන් අඟහරුවාදාට එන්න පුළුවන්. පුළුවන් ටීචර්. ආහ් හරි. එතකොට කොහොම හරි දවස් දෙකේම ප්‍රශ්නයක් නැහැනේ. පුළුවන් නේ? ප්‍රශ්නයක් නැහැ ටීචර්. ආහ්. තව කවුරු හරි මට කියලා තිබුණා මේ. ඔයයි කවදාර ඔබින්දු ඔයාලගේ නෑද කෙනෙක් ඉන්න ළමෙක් ඉන්න කවුද යා කිසුමි කිසුමි තියනවද සේහිරුගේ පන්තියේ සේහිරු ඔයාලේ පන්තියට තිසුමිත් වෙනවද? ඔව් ටීචර්. ඉතින් එයාටත් දැන් ප්‍රශ්නයක් නැහැ දෙයක් කියලා තිබුණා නේ එයාගේ තාත්තත් එන්නේ. ප්‍රශ්නයක් නැතුවට ටීචර් ඒක නම් මන් දන්නේ නැහැ. ආ එයාගේ තාත්තත් එන්නේ කියලා තිබුණා මම දන්නේ නැහැ. හරි හරි. දැන් මේක ඔගොල්ලෝ හදාගන්න ඇති නේද? ලියා ගන්න වැරදි ඒවා තියෙනවා නම් ඒවා හදා ගන්න තමයි මම මේ දාලා තිබුණේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න. පහතදී ඇති ක්‍රියාකාරකම් දෙමළ බසින් කියන්න. දැන් මේ ක්‍රියාකාරකම් කියන්නේ මේව විධාන විදියට තමයි ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. නේ? දැන් මේකේ දුවනවා කියනකොට විධානය දුවන්න. දුවනවා කියන අදහස නෙවෙයි මෙතන කියන්නේ දුවන්න. ඕඩුංගල්. ආඩුංගල්. ඊට පස්සේ මේක වාසියුංගල් පිටුරේ බලලා විධානය කියන්න පුළුවන්. මෙතන සිරියුංගල් මේකේ උනහරි කන දෙයක් තියෙනවා සාප්පිඩුංගල්. එතකොට ඔය විදියට විධාන ටික කියන්න පුළුවන් වෙන්න ඕන. මේක කියලා තියෙනවා සිංහල අකුරෙන් ලියන්න කියලා. දෙමළ අකුරෙන් නෙවෙයි සිංහල අකුර. මම එක එකරාගේ ගන්නවා බලන්න ලැස්ති වෙන්න. නටන්න සාපිඩුංග කන්න සිරියුංග සිනාසෙන්න ටීචර් හසලන්ට පුළුවන් ඔක්කොම නම් එක සැරේට කියන්න එපා. ඔයාලගෙනු කියනකොට මට එකක්වත් ඇහෙන්නේ නැහැනේ. ඔයාලගේ ඔය මේ ස්ක්‍රීන් එකේ දාන්න රේස් හෑන්ඩ්ස් එක ලේසි. ආ නම් ඔක්කොම කෑ ගහ ගහ කියන්න ගියාම නම කියනවා මට ඇහෙන්නේ නැහැ කාගේ වදිනවා. අත උස්සලා තියන්න ස්ක්‍රීන් එකේ. එතකොට මම දන්නවා පිළිවෙලට අහගෙන යන්න. සෙනුදි වාසියුංගල් කියවන්න ඕඩුංගල් දුවන්න ආඩුංගල් නටන්න සාපිඩුංගල් කන්න සිරියුංගල් සිනාසෙන්න. හොඳයි. මීනු වාසියුංගල් කියවන්න ඕඩුංගල් දුවන්න ආඩුංගල් නටන්න සාපිඩුංගල් කන්න සිරියුංග සිනාසෙන්න. උත්තර දීලා ඉවරයි. ඔයාලගේ ඔය ස්ක්‍රීන් එකේ අයින් කරන්න රේස් හෑන්ඩ්ස් තියන්න එපා. ඔවිඳු කියන්න. වාසියුංගල් ඕඩුංගල් ආඩුංගල් සප්තුංගල් සිරියුංගල්. ඉංගල තේරුම. වාසියුංගල් කියවන්න ඕඩුංගල් දුවන්න ආඩුංගල් නටන්න සප්පිඩුංගල් කන්න සිරියුංගල් සිනාසෙන්න. ඊළඟට සයුනි වාසියුංගල් කියවන්න ඕඩුංගල් දුවන්න
ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கியவண்ண சிரியுங்கள் சினாசென்ன ஹசன் வாசியுங்கள் இவண்ண ஓடுங்கள் துவண்ண ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கண்ண சிரியுங்கள் சினாசென்ன வாசியுங்கள் கியவண்ண ஓடுங்கள் துவண்ண ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கண்ண சிரியுங்கள் சினாசென்ன சந்தீஷ் வாசியுங்கள் கியவண்ண ஓடுங்கள் துவண்ண ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கண்ண சிரியுங்கள் சினாசென்ன வாசியுங்கள் கியவண்ண ஓடுங்கள் துவண்ண ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கண்ண சிரியுங்கள் சின்னசென்ன வாசியுங்கள் கியவண்ண ஓடுங்கள் துவண்ண ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கண்ண சிரியுங்கள் சினாசென்ன ஆடுங்கள் நடன சாப்பிடுங்கள் கண்ண சிரியுங்கள் சினாசென்ன මේකෙදී මතක තියාගන්න ඕන විශේෂ දෙයක් කියනවා. දැන් ඔයාලා කියන්න දන්නවා ඔක්කොම වාසියුංගල්, ඕඩුංගල්, ආඩුංගල්, සාපිඩුංගල් ඔක්කොම. අමතක කරන්න එපා මේ හැම වචනයක අන්තිම ලයන්න මූර්ධජද. ගොඩක් ළමයි මේ වචන දන්නවා. දෙන්න මේ අකුරු නිසා ලකුණු නැති කරගන්න. මේකට ඔයාලා දාන්තජල ඇලීලා තිබුණා ලකුණු දෙන්නේ. ඉත මතක තියාගන්න මූර්ධජල එන්න ඕන. ඊළඟට මෙන්න මෙතෙන්ටත් එම් ලියන සමහරු. අල් මයන්න ලියන සමහරු අල් නයන්න ලියන. ඕ ඩුන්ගල් කියලා එන් කියලා. මේ හැම එකේම තියෙන බිඳුව වෙනුවට එන් අකුර ලියන. නැත්නම් එම් ලියන. ඒකටත් ලකුණු කැපෙනවා. හොඳට මතක තියාගන්න එන්න ඕන මේ බිඳුව. එම්ගල් එම් බිඳුව තමයි එතනට එන්නේ. එම්ගල් ඒ වගේම මූර්ධජල. ඒක මතක තියාගන්න මේකේ තියෙන විශේෂතන් ඒක. කාට හරි ඕන නම් ලියාගන්න පුළුවන්. ලියන කෙනෙක් ඉන්නව නම් මට කියන්න දෙන්න. තවරයි ලියනවද? ඊළඟ ප්‍රශ්නේ බලමු අපි එහෙමනම්. 6. ගැළපෙන තේරුම් ඇති වාක්‍ය ව්‍යාකරණ. දෙමළෙන් තියනවා මෙතන වාක්‍ය මේ සිංහල තේරුම තියෙනවා. එතකොට ඔයාලා කරන්න ඕන මේ වාක්‍ය කියලා සිංහල වාක්‍ය කියන්න ඕන. මේකත් හැමෝගෙම ගන්නවා එක එක්කිනාට දැන් නිකම් මං කියලා දුන්නම ඔයගොල්ලෝ අහන් ඉන්නවද දන්නේ නැහැ උත්තර දන්නවද දන්නේ නැහැ. ඒක මම එක එක්කිනාගෙම ගන්නවා.
අර විදියට මත උස්සලා තියන්න. එතකොට මම පිළිවෙලට ගන්න බලන්න පුළුවන්ද කියලා. ඔබින්දු එල්ලෝරුම් වයි මූඩුංග හැමෝම කට වහන්න ඕරු පාට්ටු පාඩුංග ගීතයක් ගායනා කරන්න උල්ලෙයි වරලාම ඇතුළට එන්නද දාන් ඕරු මානවි මම ශිෂ්‍යාවක් එනකු පුත්තහම් තාරුංග මට පොත දෙන්න. හොඳයි සෙරුදි. එල්ලාරුම් වාය මුඩියුංග හැමෝම කට වහන්න ඕරු පාටු පාඩුංග ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලම ඇතුළට එන්නද නාන් ඕරු මානවි මම ශිෂ්‍යාවක් එනක්කු පුත්තහම් තාරුංගල් මට පොත දෙන්න. නල්ල මීරු එල්ලෝරුම් වායි මූඩුංග හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංගල් ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාම ඇතුළට එන්නද නාන් ඔරු මානවි මම ශිෂ්‍යාවක් එනක්කු පුත්තහම් තාරුංග මට පොට දෙන්න. එල්ලෝරුම් වායි මූඩුංග හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංග ගල් ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාම ඇතුළට එන්නද නාන් ඔරුමානවි මම ශිෂ්‍යාවක් එනක්කු පුත්තම් තාරුංගල් මට පොත දෙන්න. එල්ලෝරුම් මුවයි මුතුංගල් හැමෝම කටවහන්න ඔරු පාට් පාඩුංගල් ගීතයක් ගායනා කරන්න උද්දේ වරලාම ඇතුළට එන්නද නාන් ඔරුමානවි මම ශිෂ්‍යාව එනක්කු පුත්තහම් තාරුංගල් මට පොත දෙන්න. අයෝත්‍යම් කීද සයෝහි එල්ලෝරුම් වයි මූඩුංගල් හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංග ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාම ඇතුළට එන්නද නාන් ඔරු මානවි මම ශිෂ්‍යාව එනක්කු පුත්තහම් තාරුංග මට පොත දෙන්න. සෙරුත් එල්ලෝරුම් වයි මූඩුංග හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංග කල් ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාම ඇතුළට එන්නද නාන් ඔරු මානවි මම ශිෂ්‍යාව එනක්ක පුත්තහම් තාරුංග මට පොත දෙන්න. සන්දේශ එල්ලෝරුම් වයි මූඩුංගල් හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංගල් ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාම ඇතුළට එන්නද නාන් ඔරු මානවි මම ශිෂ්‍යාවක් එනක්කු පුත්තහම් තාරුංගල් මට පොත දෙන්න. තව කවදිටරලා අයෝ එල්ලෝරුම් වයි මූඩුංගල් හැමෝම කටවහන්න
ஒரு பாட்டு பாடுங்க, கீதையா காயனா கரண்ண, உள்ளே வரலாமா எத்துலட்ட என்னது, நானூறு மாணவி மம சிஷியாவா எனக்கு புத்தகம் தாருங்கள் மட்ட போட்டு என்ன எல்லோரும் வாய் மூடுங்கள், ஹெமோம கட்டவஹன்னு ஒரு பாட்டு பாடுங்கள், ගීතයක් ගායනා කරන්න උල්ලේ වලම ඇතුළට එන්නද නාන් ඔරුමානවි මම ශිෂ්‍යාවක් එනකු පුතහන් තරුංගල් මට පොත දෙන්න එල්ලෝ වායි මුඩුංගල් හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංගල් ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාමා ඇතුළට එන්නද නාන් ඔරු මානවි මම ශිෂ්‍යාවක් එදු පුත්තහන් තාරුංගල් වට පොත දෙන්න සේහිරු එල්ලෝරුම් වයි මුදුංගල් හැමෝම කටවහන්න ඔරු පාට්ටු පාඩුංගල් ගීතයක් ගායනා කරන්න උල්ලේ වරලාමා ඇතුළට එන්නද නාන්න ඔරු මානවි මම ශිෂ්‍යාවක් එනකු පුත්තහන් තාරුංගල් මට පොත දෙන්න හොඳයි දැන් බලන්න මෙන්න මේ විදියට ඔයගොල්ලෝ කියපු පිළිතුරු ටික තියෙනවා එල්ලෝරුම් වායි මුඩුංගල් එල්ලෝරුම් කියන එක පුතණදී ආවත් ඒක කියවෙන්නේ හැමෝම කියන හැමෝම වායි කියන කට මුඩුංගල් කියන අර විධානය කට වහන දන්නේ තියෙන හරිනේ ඊට පස්සේ මේකේ තියෙනවා ඔරු පාට්ටු පාඩුංග ඔරු පාට්ටු පාඩුංග ගීතයක් ගායනා කරන්න මෙතන ගීත එකක් බව පෙන්වන්න තමයි මෙන්න මේ ඔරු කියන වචනේ දාලා තියෙන්නේ ඔරු කියන්නේ එකක් පාට්ටු කියන්නේ ගීතය ඒතකොට ඔරු පාට්ටු ගීතයක් ගායනා කරන්න ඒක විධානයක් පාඩුවක් උල්ලේ වරලාවා ප්‍රශ්නාර්ථ ලකුණ දාලා තියෙනවා මේ එකෙන් අහන්නේ ප්‍රශ්නය ඇතුළට එන්නද කියලා අහන්නේ ඒකට මෙතනක් ප්‍රශ්නාර්ථ ලකුණ තියෙනවා ඊළඟට නාන් ඔරු මානවි මම කිව්වේ ඔරු කියන එකෙන් එක්කෙනෙක් බව පෙන්නනවා කියලා මෙතනත් එහෙමයි නාන් කියන්නේ මම ඔරු මානවි කියන්නේ ශිෂ්‍යාවක් එක්කෙනෙක් ශිෂ්‍යාවක් ඊළඟට තියෙනවා එනක්කු පුත්තහම් තාරුංග එනක්කු කියන්නේ මට පුත්තහම් පොත තාරුංග දෙන්න විධානත් එක විධාන කීපයක්ම තියෙනවා මේ මූඩුංගල් වහන්න පාඩුංගල් ගයන්න තාරුංග දෙන්න එතකොට මේ විධාන දැනගෙන හිටියම් මේ වගේ වාක්‍ය සම්පූර්ණ කරන්න ලේසි ඕගොල්ලෝ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට මේක 6 වෙනි එක 7 වෙනි ප්‍රශ්නෙ හත්තෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. හත්තෙනිගේ තියෙන්නේ මුල් වචනය. මේක මේ මුල තියෙනවනේ වචනය. වචනයට ගැළපෙන සිංහල සහ දෙමළ වචනේ යුගල රවුම් කරන්න. දැන් මුලින් තියෙන වචනේ තලෙයි. තලෙයි නම් මේ තලෙයි කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයන්න. තලෙයි කියන්නේ හිස. ඔන්න සිංහල වචනය රවුම් කරා. දෙමළ වචනේ මේ තියෙන තලයි. මේක. ඒකත් රවුම් කරා. ඒ විදිහට හොයන්න කියලා තමයි කියන්නේ. දැන් මෙතනදී ඔයාලට මම මෙතන ඉඳන්ම හොම ඔයාලට උත්තර ඉඳන් මේ ඒක එහෙම කරන්න බෑනේ. හැබැයි ඔයාලට පුළුවන් මේ වචනේ සිංහල තේරුම කියන්න පුළුවන්. දෙමළ වචනේ තෝරන්න කියන්න පුළුවන් පළවෙනි එකද දෙවෙනි එකද කියලා නේ. එහෙම කියන්න පුළුවන් සිංහල තේරුම කියන්න පුළුවන් කාට බලන්න පුළුවන්ද කියලා හැම එකම මේ වගේ කියවලා බලන්න පුළුවන් නම් අත උස්සලා තියන්න ඉස්සුම් කියන්න බලන්න කලෙයි
හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස හොඳයි අවින්දු තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස අසලි තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස මීනු තලයි හිස මූකු නාසය විරල් ඇඟිලි කළුතු බෙල්ල කන් ඇස විරල් කියන්නේ ඇඟිලි නෙවෙයි ඇඟිල්ල කියලා එන්නවද? අශාන් තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස සේනු තලයි හිස මුප්පු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස සන්තීෂ තලයි හිස මුකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස තම කවුද ඉන්නේ සේහිරු අයෝත් සේහිරු කියන්නේ තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස පිටි සයෝනි කියනවා සයෝනි තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස හරි නේද මම කවුරුත් කිව්වා නේද තේරුම් දැන් අපි බලමු තලයි කියනකොට දෙමළ වචන. මෙතන වචන දෙකක් තියෙනවා. එකක් හොයාගන්න ඕනේ. මේ තමයි කයන්න. ඒතොර තා කොම්බු දෙකයි ලයන්න තියෙනවා. තලයි. ඒතොර මෙතන අවුල් කරන්න ඕනේ හිස කියන සිංහල වචනයයි තලයි කියන දෙමළ වචනය. මෙතන තියෙනවා මූක්කු කියලා. මූක්කු නම් නාසය මේක රවුම් කරා. ඊට පස්සේ බලනවා මේ මයන්නත් එක්ක පාපිල්ලක් එක්ක තියෙනවා මූ. ක්කු මේ වචනේ ත්‍රාං කර විරල් විරල් කියන්නේ ඔගොල්ලෝ කවුරුත් වැංගිලි ඒ වගේම විරල් කියන එක දෙමළ අකුරෙන් ලියුවම මේ තියෙන්නේ වයන්න ඩිස්පිල්ලක් දාල් වි ර ල් විරල් ඇඟිලි සකලුතු කලුතු කියන්නේ බෙල් ඒ වගේම එක දෙමළෙත් තියෙනවා ක ලු ත් තු කලුතු ඊළඟ කන් කන් කියන්නේ ඇස මේක රවුම් කරනවා කන් කියන එක දෙමළෙන් මෙතන තියෙනවා ක න් මූර්ධජන න හල් කිරීමකුත් එක කන් කියන්නේ ඇස ඒකේ පේනවා යාළුවනේ මෙතරම් මූර්ධජන හරියට තියෙන්න ඕනේ ඒවා මාරු වෙලා තියෙනවා නම් ඔච්චර වැරදි ඒකෙන් බලමු මෙන්න මේ විදිහට පිළිතුරු ටික තියෙනවා තලයි හිස මූකු නාසය විරල් ඇඟිල්ල කළුතු බෙල්ල කන් ඇස
එතමයි යාළුවගේ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ අපි යමු 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි එකේ තියෙන්නේ වාක්‍ය සම්පූර්ණ කරන්න. වාක්‍ය සම්පූර්ණ කරද්දී ඔයගොල්ලෝ පාඨ වර්ග දැනගෙන ඉන්න ඕන. වර්ණ භාවිත කර වාක්‍ය ලියලා පුරුදු වෙලා තියෙන්න. වර්ණත් එක්ක ගැලපෙන වාක්‍ය. දැන් මේකට ගැලපෙන්නේ කරුප්පු නිරම් නම් මෙතනින් මොකද ඒ විදිහට අඳුර ගන්න පාඩ දන්නවා නම් හරිනේ. පාඩ දැනගෙනම මදි මේ කියවෙන්නේ කවුද කියලා දැනගන්නත් ඕන. මේ අය කවුද කියලා දන්නේ නැත්නම් ගලපන්නත් බෑ. බලන්න පුළුවන්ද කියලා මං අහන්නම් අත උස්සලා තියන්න. කරුප්පු නිරම් කාහම් කාහම් කරුප්පු නිරම් කියලා දාන්න. ඉස්තැන්ට වචන තාම කියවන්න. කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවපු නිරම් පුල් පච්චයි නිරම් වාලේ පළම් මංජල් නිරම් කත්තිරිකාය් ඌදා නිරම් මීනු කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් වාලේපළම් මංජල් නිරම් කත්තිරි කංගයි උදා නිරම් කත්තිරි කායි පසලි කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් වාලේපළම් මංජල් නිරම් කත්තිරි කායි උදා නිරම් කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් වාලේපළම් මංජල් නිරම් කත්තිරිකාය් ඌදා නිරම් කාහම් කරුප්පු නිරම් කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් වාලේපළම් මංජල් නිරම් කත්තිරිකාය් උදා නිරම් කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් වාලේපළම් මංජල් නිරම් කත්තිරිකාය් උදා නිරම් සයෝනි කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් මං වාලේපළම් මංජල් නිරම් කත්තිරිකාය් උදා නිරම් කරුප්පු නිරම් කාහම් සිවප්පු නිරම් තක්කාලි පච්චේ නිරම් පුල් මංජල් නිරම් වාලේපළම් උදා නිරම් කතරිකයි අන්න බලන්න ඔයා වැරදීනේ මාරු කරලා කිව්වේ කරුප්පු නිරම් කියලා පස්සේ තමයි කාහම් එහෙම බෑ මේ වචනේ හිස් තැනට දාලා කියවන්න කාහම් කරුප්පු නිරම් තක්කාලි සිවප්පු නිරම් පුල් පච්චේ නිරම් වාලේපළම් මංජල් නිරම් කතරිකාය් ඌදා නිරම් සාන්තිෂ
காகம் கருப்பு நிறம் தக்காளி சிவப்பு நிறம் புல் பச்சை நிறம் வாழைப்பழம் மஞ்சள் நிறம் கத்தரிக்காய் ஊதா நிறம். காகம் கருப்பு நிறம் தக்காளி சிவப்பு நிறம் புல் பச்சை நிறம் வாழைப்பழம் மஞ்சள் நிறம் கத்தரிக்காய் உதா நிறம். காகம் கருப்பு நிறம் தக்காளி சிவப்பு நிறம் புல் பச்சை நிறம் வாழைப்பழம் மஞ்சள் நிறம் கத்தரிக்காய் உதா நிறம். காகம் கருப்பு நிறம் தக்காளி சிவப்பு நிறம் புல் பச்சை நிறம் வாழைப்பழம் மஞ்சள் நிறம் கத்திரிக்காய் ஊதா நிறம். දැන් මේකේ බලමු අපි තේරුම්. කාහම් කරුප්පු නිර කපුටා කළු පාටයි. එතකොට ඔයාලා මේක කරුප්පු නිරම වල තේරුමක් දැනගන්න ඕනේ. මේකක් දැනගන්න ඕනේ. දන්නේ නැතිලා මේ දැම්මොත් මේක දැම්මොත් වැරදින. කොක්කු කියන්නේ කොකා. කොක්කු කරුප්පු නිරම කිව්වොත් කොකා කළු පාටයි. ඒක වැරදින්නේ සමනේ සුදු පාටනේ අපි දන්නේ. එතකොට මේක වචනේ තේරුම් දැනගන්න ඕනේ. මේකක් දැනගන්න ඕනේ. ඊළඟට මේක තක්කාලි සිවප්පු නිර. තක්කාලි රතු පාටයි. ඊළඟ පුල් කියන්නේ මොනවද? කනකොල. පුල් පච්චේ නිර. පල් කියන එකට ගන්න බෑ. පල් කියන්නේ දත නේ. පුල් පච්චේ නිර. කනකොල පොළ පාට. ඊළඟ වාලේපළම් මංජල් නිර. වාලේපළම් කියන්නේ කෙසෙල්. කෙසෙල් කහ පාටයි. මෙතන මාන් කියන්නේ මුවා කියන. මේ යානේ කියන්නේ අලියා. අලියා රතු පාටයි කියලා ඉන්න බෑ. මේ මම අද අනිත් දේවත් කියාගෙන ගියේ. ඊළඟ ඌදා නිරම් දම් පාට නිසා අපි ගන්න කත්තරිකායි ඌදා නිර. වම්බටු දම් පාටයි. ඉලයි කියන්නේ කොළය. කොළය දම් පාටයි. දම් පාට කොළ ඇති. උනාට කොළය දම් පාටයි කියලා අපි සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය වර්ණයේ කොළයක කොළනි. නිසා අපි මේකට ගන්න ඉලයි පච්චේ නිරම්. මේ විදිහට වාක්‍ය පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඉතින් සාමාන්‍ය පාට වර්ග දැනගෙන තියෙන්න ඕනේ. වචන ගොඩාක් දැනගෙන තියෙන්න ඕනේ. காகம் கருப்பு நிறம் தக்காளி சிவப்பு நிறம் புல் பச்சை நிறம் வாழைப்பழம் மஞ்சள் நிறம் கத்தரிக்காய் ஊதா நிறம். ஈலங்க பிரச்சனைகிட்ட யாமோ அப்படி நாமவெளி பிரச்சனை நாமவெளியக்கே தியன்னே வச்சன கியவா இஹி தக்வின சங்கியாவட அணுவ பின்தூரத பாட்டுக்கற. දැන් අපි මේ වචනේ කියවනවා. ඒකේ අපි හිතමු 10ක් කියලා. ඔයාලා කැමති මොනවා හරි. ගස් 10ක්, පොත් 10ක්, බෝල 10ක්. තම කැමති ඒවා 10ක් ඇඳලා පාට කරන්න තියෙනවා. දැක්වෙන සංඛ්‍යාවට අනුව පින්තූර ඇඳ පාට කරන්න. හැබැයි මේක කරන්න බෑ ගණන් පුළුවන් උනම. දෙමළ අකුරු කියව ගන්න පුළුවන් වෙලා තියෙනවා නේද? ඔයාලා දැන් 5 වසරේ තව වැඩි කාලයක් නැහැ 6 වසරට යන 6 වසර කියන්නේ සම්පූර්ණ දෙමළ අකුරෙන් වැඩ පටන් ගන්න. දැන් ඉඳලා මේව පුරුදු වෙලා තියෙනවා. මේක දෙමළ අකුරෙන් කියවන්න බැරි වුණනම් ඔයාලා පින්තූර අඳින්නව දන්න වුණත් ගණන් කරන්න දන්න වුණත් මොනවත් කරාට මේකට උත්තර ලියන්න බැහැ. ඒක නිසා මෙතන බලන්නේ කියවීමේ හැකියාව. වචනේ කියවලා තේරුම් ගන්න පුළුවන්ද කියන්නේ. එතකොට ඒ ගන්නට එතකොට පින්තූර අඳින්නත් පුළුවන්. පින්තූර තමන් කැමති එකක් අඳින්නේ. සංඛ්‍යාව ඇඳ පාට කරන. දැන් බලා ගන්න මේක කියව ගන්න පුළුවන්ද කියලා බලන්න මම එක එකනාගෙන් ගන්නවා. පුළුවන් නම් අත උස්සන්න. ඉසුම් පත්තු 10 19 11 20 20 7 6 5 5
එකක් වැරදුනා දෙවැනි එක වැරදුනා. ඒලු හත දෙවැනි කිව්වේ මේ පැත්තට දෙවැනි එක. මේක එක දෙක මේක. ඔයා පත්තොන්බදු කියලා කිව්වේ පත්තොන්බදු කියලා එකක් නෑ. පදිනයිඳු පදි පහළව පදිනයිඳු නම් පහළව. හරි කමන්නේ අපි බලමු අනිත් පැය ගහ බලමු. අසල කියවන්න. පත්තු දහය පදිනොන්රු එකොළහ ඉරුපදු දෙක ඉරන්ඩු ඉරුපත්තු විස්ස ඒලු හත අයිදු පහ. ඔයාගේ තුන්වෙනි එක වැරදුනවා. හොඳට බලන්න ඊ අකුරක් තියෙනවද ඉරුපදු කියලා රූ තියෙනවද? මීනු පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නමය ඒලු හත අයිදු පහ. ගොඩක් හොඳයි. සයුරි පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නවය ඒලු හත අයිදු පහ. හොඳයි. ඔය ඉසුම් මත ඔයාගේ ස්ක්‍රීන් එකෙන් අයින් කරා නම් තියෙනකොට බෑ අනිත් අය කියලත් එක පැටලෙනවා. පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නමය ඒලු හත අයිදු පහ. ඊළඟට ඔබින්දු පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නවය ඒලු හත අයිදු පහ. හොඳයි. හෂාන් පත්තු දහය පදිනොන්රු දහනවය ඉරු ඔන්බදු නවය ඒලු හත අයිදු පහ. අසාට වැරදුනා දෙවැනි එක. සේනුත් පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නමය ඒලු හත අයිදු පහ. පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නමය එලු හත අයිදු පහ. පත්තු දහය පදිනොන්රු එකොළහ ඉරපදු විස ඒනු හත එයිදු පහ. සේහිරු පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නවය ඒලු
හත ඉන්දු පහ අයොත් පත්තු දහය පදිනොන්රු එකොළහ ඔන්බදු නමය ඒලු හත අයින්දු පහ. හොඳයි, දැන් මේකේ තියෙන ඔයගොල්ලෝ කවුරුත් කියෙව්වා ගොඩක් අයට මෙන්න මේක තමයි ටිකක් පැටලුනේ. මේක තියෙන අකුරු තුනයි ප තු. පත්තු කියන්නේ 10. මේක සමහර අය කියෙව්වා හරියට සිංහල තේරුම වැරදි. සමහර අය වැරදියට කියවලා සිංහල තේරුම කිව්වා. එතකොට ඒක වැරදි නේ තින්නේ. මෙතන එන්නේ ප දි නෝ එන් රු. පදි කියන්නේ කියලා කොටසෙන් කියවනේ 10 කියන්නේ. ඔන්රු කියන්නේ 1. 10 1යි නම් කීයද? 11. පදි නොන්රු 11. ඔන්බදු. ඔන්බදු කියන්නේ ඔයගොල්ලෝ 10ට ගණන් කරනකොට ඔයගොල්ලෝ ඔන්බදු 10. ඔන්බදු කියනවා 9. පස්සේ ඒලු 7. මේ අකුර ඐ ඐ ඉඳු ඉඳු කියන්නේ 5. එතකොට ඒකට කරන්නේ ඔයගොල්ලෝ මොකද්ද? තමන් කැමති පින්තූරයක් ඇඳලා පාට කරනවා. මේ වගේ කරලා තියෙන්න ඕන. ඔයාලගේ පේපර් එකේ මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. කියෙව්වා ඒකට ගැලපෙන පින්තූර ගාණක් ඇඳලා තමන් ඕනම කැමති එකක් කැමති පාටකින් පාටක. දැන් මෙතන උදාහරණයක් 4යි 8යි 9ක් තියෙනවා නේ. 9 කියන්නේ 9. එතන මෙතන 11ක් තියෙනවා. 11 කියන්නේ 11. ඒ විදිහට තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ 10 ප්‍රශ්නේ. පහත වචනවල තේරුම ලියන්න. වචනවල තේරුම ලියන්න වචන ගොඩක් පාඩම් කරලා තියෙනවා. මේවා ඉතින් ඔයාලට සාමාන්‍ය පාඩම් කරන්න මම දෙන වචන. පුළුවන්ද කියලා බලන්න. බලලා දොස්ස. සෙනුත් බලන්න නැතුව කියන්න ඕන. කුඩලංගයි පතෝලේ ඉලනීර් කුරුම්බා පූෂණිකයි වට්ටක්ක ඉංජි ඉඟුරු තන් නීර් වතුර. මේකේ ඉංජි නෙවෙයි තියෙන්නේ, මෙතන කංජි නේද තියෙන්නේ. පේපර් එකේ කංජිද තිබුණේ ඉංජිද? කංජි නේද? කංජි නේද? කංජි කියන්නේ කැඳනවා. ඉසුම් කුඩලංගයි පතෝල ඉලනීර් කුරුම්බා පූෂණිකයි වටක්ක කංජි කැඳ තන්නීර් වතුර. ඔයාලා ස්ක්‍රීන් එකේ අයින් කරන්න ඔය රිසයන්ස් කරන්න. සයුනි ඔකේ ඩීජ් ගයි පතෝල ඉලනි කුරුම්බ පුෂ්නික වටක කංජි කැඳ තන්නේ පතුර. අවින්දු පුඩලංගයි පතෝල ඉලනි කුරුම්බ පුෂ්නිකයි වටක කංජි කැඳ තන්නේ වතුර. මීනු උඩලංගයි පතෝල ඉලනී කුරුම්බා පූසනිකයි වට්ටක්ක කංජි කැඳ තන්නේ වතුර. පුඩලංගයි පතෝල ඉලනීර් කුරුම්බා පුසනිකයි වටක කංජි කැඳ තන්නීර් වතුර. හසලි පුඩලංගයි පතෝල ඉලනීර් කුරුම්බා පුසනිකයි වටක කංජි කැඳ තන්නීර් වතුර. සන්දේශ පුඩලංගයි පතෝල ඉලනීර් කුරුම්බ ඌසනිකයි වටක කංජි කැඳ තන්නීර් වතුර. හෂාන්
குருளங்காய் பத்தோலா இளநீர் குறும்பா பூசணிக்காய் வட்டக்கா காஞ்சி அந்த தண்ணீர் வதுர ஓகேந்து ಓಕಿಂದು ಇನ್ನಾದ ಸೇಹಿರು ಇನ್ನಡಿ ಕಿಯಾನ್ಮೆ ಕುಡಲಂಗಾಯ್ ಪತ್ತೋಲೆ ಇಲನೀರ್ ಕುರುಂಬ ಕುಸನಿಗಾಯ್ ವಟ್ಕ ಕಂಜಿ ಕಂದ ತಣ್ಣೀರ್ ವತ್ತದ ಸೇಹಿರು ಇನ್ನಾದ ಒಡಿಗ ಕಿಯಾನ್ ಕುಡಲಂಗಾಯ್ ಪತ್ತೋಲೆ ಇಲನೀರ್ ಕುರುಂಬ ಕುಸನಿಗಾಯ್ ವಟ್ಕ கஞ்சி கந்து தண்ணீர் வத்துரு புடலங்காய் பத்தோல இளநீர் குறும்பா பூசணிக்காய் வட்டக்காய் கஞ்சி கெது தண்ணீர் வத்துரு ஹரினே காவலுக்காக ஹரினு கிவா மென்ன மே விதிர்த்தி புடலங்காய் பத்தோல இளநீர் குறும்பா பூசணிக்காய் வட்டக்காய் கஞ்சி கேந்து மெத்தன வேறதில தீர்ந்த டைப் எல்லாம் தீர்ந்து மெத்தன் தண்ணீர் வத்தூரு இது பச வளர்ந்து திபுனே கொலோசரி பிரச்சனை விதியட்ட ஒப கேவதி கீதையா லியாயி சிங்கள தேரும லியான் கேலா ஏகமா சாக்சா கரண்டே சாமானே உங்களுக்கு சமான் கேவதி சிந்துவா සින්දු ඔය ඔයාලගේ වයසට එනකොට සාමාන්‍ය සින්දු දෙක තුනක් හරි දන්නවනේ අදුපතර මෙනේ ඊට වැඩිය දන්නවා ගොඩක් මේ ඒ වයින් තම කැමති එකක් ලියන්නේ ඊළඟ ප්‍රශ්නෙට යමු 12 වෙනි ප්‍රශ්න 12 වෙනි එකේ තියෙනවා මෙන්න පහත වාක්‍යවල සිංහල තේරුම ලියන්න බලන්න ඒක පුළුවන්ද කියලා උත්තර පුළුවන් නැහොත් උස්සන්න කියවලා බලන්න දෙමළ වාක්‍ය කියලා සිංහල තේරුම කියන්න. අවින්දු එනදු සෙල්ල පිරාණි අනිල් මගේ සුරතලා ලේනා உங்கள் பாடசாலை எங்கே உள்ளது ஒபகே பாசல கொஹெத திபென்ன உங்கள் வயது எத்தனை ஒபே வயசு கியது உங்கள் முகவரி என்ன எனக்கு அடிமட்டம் தாருங்கள் மட்ட அடியுள்ளது என்னது செல்லப்பியானி அணில் மகேசேத்தனாலே நான் உங்கள் பாடசாலை இங்கே உள்ளது பாசலுக்கு என்னை கொஹேது உங்கள் வயது எத்தனை உயாக வயசு கீயது உங்கள் முகவரி என்ன ඔයාගේ ලිපිනය මොකක්ද එනක් වඩි මට්ටම් තාරුංගල් මට අඩි රූල දෙන්න සේනෝදි එනද සෙල්ලප්පිරාණි අනි මගේ සුරතලා ලේනා උංගල් පාඩසාලේ එංගේ උල්ලදු ඔබේ පාසල කොහෙද තියෙන්නේ உங்கள் வயது எத்தனை ஒபே வசக்கியது உங்கள் முகவரி என்ன ஒபே லிப்பெனைய மக்காது என்னது அடிமட்டம் தருங்க மட்ட அடியோட மீனு எனது செல்ல பிரான் அணி மகே சுரத்தலாலேன உங்கள் பாடசாலை இங்கே உள்ளது ඔබේ පාසල පිහිටා තිබෙන්නේ කොහේද? උංගල් වයසු එතනේ. ඔබේ වයස කීයද? උංගල් මුහවරි එන්න. ඔබේ ලිපිනය කුමක්ද?
எனக்கு அடிமட்டம் தாருங்கள், மட்ட அடியுள்ளது என்ன? எனது செல்லா பிராணி அனிலை அனில் மகே சுரத்தலா லேனா உங்கள் பாடசாலை எங்கே உள்ளது? ஒபகே பாசல சிவென்னே கொஹேது? உங்கள் வயது எத்தனை? ஒபகே வயசு கீயது? உங்கள் முகவரி என்ன? ඔබගේ ලිපිනය කුමක්ද? එනක්කු අඩිමට්ටම් තාරුංගල්, මට අඩිරූල දෙන්න. ඉසුම් එනදු සෙල්ලප්පිරාණි අනිල් මගේ සුරතලා ලේනා උංගල් පාඩසාලේ එංගේ උල්ලදු? ඔබගේ පාසල තිබෙන්නේ කොහේද? උංගල් වයදු එත්තනේ? ඔබගේ වයස කීයද? உங்கள் முகவரி என்ன? ஒபகே லிபெனே குமக்த சேனு உங்கள் அடிமட்டம் தாருங்கள், மட்ட அடியுள்ளது என்ன? எனது செல்ல பிராணி அணில் மகே சுரத்தலா லேனா உங்கள் பாடசாலே எங்கே உள்ளது? ஒபகே பாசல கொஹேது தியன்னே? உங்கள் வயது எத்தனை? ஒபகே வயசு கீயது? உங்கள் முகவரி என்ன? ஒபகே லிபினை குமக்து? எனக்கு அடிமட்டம் தாருங்கள், மட்ட அடிரூலது என்ன? எனது செல்ல பிராணி அணில் மகே சுரத்தரா லேனா உங்கள் பாடசாலை எங்கே உள்ளது? ஒபகே பாசல திபென்னே கொஹேது? உங்கள் வயது எத்தனை? ஒபகே வயசு கீயது? உங்கள் முகவரி என்ன? ஒபகே லிபினை குமக்து? எனக்கு அடிமட்டம் தாருங்க, மட அடியுறது என்ன? எனது செல்லா பிராணி அணில் மகே சுரத்தலாலேனா உங்கள் பாடசாலை எங்கே உள்ளது? ඔබගේ පාසල තිබෙන්නේ කොහේද? උංගල් වයදු එත්තනේ? ඔබගේ වයස කීයද? උංගල් මුහවරි එන්න. ඔබගේ ලිපිනය කුමක්ද? එනක් ඒක පේන්නේ නෑනේ. එනක් වඩි එනක්කු අඩි මට්ටම් තාරුග මට තා අඩි රූලක් දෙන්න. ඔකේදු එනදු සෙල්ලප්පිරන් අනිල් මගේ සුරතලා ලේන උංගල් පාඩසාලේ එන්ගේ උල්ලදු? ඔබේ පාසල තිබෙන්නේ කොහේද? උංගල් වයදු එත්තනේ? ඔබේ වයස කියද? උංගල් මුහාරි එන්න. ඔබේ ලිපනය කුමද? එනක්කු අඩි මට්ටම් තරුග මට எனது செல்லப்பிராணி அயில் மகே சுரத்தலாலேனா உங்கள் பாடசாலை எங்கே உள்ளது? ஒபே பாசல் பீட்டா திவென்னே கொஹேது? உங்கள் வயது எத்தனை? ஒபே வயசு கீயது? உங்கள் முகவரி என்ன? ஒபே லிப்பினே குமக்து? எனக்கு அடி மட்டம் தாருங்கள், மட்ட அடி ரூலது என்ன? දැන් හැමෝම පාඩම් දුන්න ඒ ටික ඒකෙදී බලන්න ඕන. අර වගේම තමයි වචන දරගෙන තියෙන ඕන. වචන එකතු කරලා වාක්‍ය හදලා තියෙන. පළවෙනි එක නම් ඔයාලට රචනාවේදී මම කියලා දෙන වාක්‍ය. එනදු සෙල්ල පිරාණි අනිල්, එනදු සෙල්ල පිරාණි මුයල්, එනදු සෙල්ල පිරාණි නාය, ඔය වගේ දරගෙන තියෙනවනේ. එතන මගේ සුරතලා කියන්නේ සෙල්ල පිරාණි කියන්නේ සුරතලා. මගේ සුරතලා ලේන. පස්සේ උංගල් පාඩසාලේ එංගේ උල්ලදු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නිසා තේරුමත් ඒ විදිහට තියෙන්න ඕන. ඔබගේ පාසල එංගේ උල්ලද? කොහේද තිබෙන්නේ? නැත්නම් පිහිටා තිබෙන්නේ කොහේ? උංගල් වයදු එත්තනේ ප්‍රශ්නයක් අහන්නේ. ඔබගේ වයස කීයද? උංගල් මුහවරි එන්නේ. ඔබගේ ලිපිනය කුමක්ද?
ඔන්න මුහවරි කියන වචනේ දන්නේ නැත්තම් හොඳට පාඩම් කරගන්න. මුහවරි කියන්නේ ලිපිනය. ඒක අහනවා ගොඩක් වෙලාවට වාක්‍ය. ඊට පස්සේ තියෙනවා එන කුඩි මට්ටම් තාරුණ්‍ය. මේක මේ අර විධානයකුත් එක්ක තියෙන්නේ. මට අඩි රූණ දෙන්න. එන කුඩි මට්ටම් තාරුණ්‍ය. ඒක මෙන්න මේ විදිහට පිළිතුරු ටික තියෙනවා. ඒ විදිහට තමයි උත්තර තියෙන්න ඕන මම සාකච්ඡා කරා. ඔයගොල්ලෝ හැමෝගෙම ඇහුවේ දැන් මේකට මට මෙච්චර වෙලා යන්නේ මම තනියම සාකච්ඡා කරා ගන්න. ඒනට එහෙම කරාම කරාට වඩා ඔයගොල්ලෝ හැමෝගෙම ඇහුවම හැමෝම උත්තර දෙනවා හැමෝම පොඩි හරි මතක තියාගන්න උත්සාහයක් ගන්න නිසායි මම එහෙම ඇහුවේ. අදින් පේපර් එකේ වැඩ ටික ඉවරයි. ඒක ඔයාලට තියෙනවා ඊළඟ සතියේ ඉඳන් ඉතින් ආපහු පාඩම් ටික යන්න. එහෙනම් අපි අදට වැඩ අවසන් කරමු. වණක්කම් පිල්ලේ. December තමයි දුන්නේ. ඒක කරලා ඉවරයි දැන්. කරලා ඉවර වෙලා මේ දවස්වල තමයි මම සාකච්ඡා කරේ. ඒකේ ඕනනම් ඔයාලට සෙනුත්ගේ ෆොටෝ කොපි එකක් ගන්න පුළුවන් වේවි අහලා බලන්න. සෙනුත් ළඟ ඇති එයා ලිව්වා ඒ පේපර්.